කතාව මීළඟ එපිසෝඩ් එකේ කොටසක් ගැන අද අපි කතා කරනවා. ඉතින් මේ වෙද්දි කතාව එන්න එන්නම උණුසුම් වෙනවා. සමාධියෙන් තවමත් හිතනවා සමාධි බේරුණේ 99 තුන් කාලෙන් කියලා. මොකද තව පොඩ්ඩක් ඇස්සුනා නම් සමාධිගේ අම්මට දැනගන්න ලැබෙනවා 90ස්ගේ ගෙදර සමාධි ගියපු බව. හැබැයි ඉතින් අවධානම සමාධියට තවමත් තියෙනවා. මොකද 90ස්ගේ අම්මා තවමත් සමාධිය ගෙදර ඉන්න නිසා ආයිමත් කොයි වෙලාවේ කුමක් කියයිද කියලා කවුරුවත්ම දන්නේ නැහැ. හැබැයි ඉතින් ඒත් අනිවාර්යෙන්ම සමාධිගේ අම්මා නම් සමාධිගෙන් කට්ටියම කියාට පස්සේ ආන්න ඉඳ තියෙනවා. ඇත්තටම 90ස්ලා ගෙදර වෙනම ගියාද කියලා. මොකද ඒ වෙද්දිත් 90ස්ගේ සමාධිගේ ඇසිරිම් රටාව ටිකක් වෙනස් හින්දා ඒ සැකේ තවමත් සමාධිගේ අම්මා හිතේ තියාගෙන ඉන්නවා. අනිත් ඒ තමයි සමාධිට නම් කාගෙන් බේරුණත් සිසිරකින් නම් බේරෙන්න හම්බෙන්නේ නැහැ. මොකද සිසිරට අනිවාර්යෙන්ම හොඳ ඉවත් තියෙනවා. එනිසා කොයිම වෙලාවක හරි අනිවාර්යෙන්ම සමාධිගෙන් ආවි. මොකද ඒ 90ස්ලගේ ගෙදර කියපු කතාව කියලා. ඉතින් මේ හැම දෙයක් ගැනම හිතනකොට අපිට තියෙන එක දෙයක් කියන්න පුළුවන්. සමාධියට තවමත් ප්‍රශ්නෙන් නම් ගැලවෙන්න බැරි වුණා. ඒ කියන්නේ ආයෙමත් කොයි වෙලාවේ හරි ඔය දේ මතුවෙලා උඩට එනවා. මොකද බොරුවක් කිව්වනම් ඒ බොරුව කවදාවත් හංගගෙන ඉන්න බෑ. ඒක හෙලි වෙනවා. හරියට නිකම් වතුර යට ඔබාගෙන ඉන්න බෝලේ වගේ කොයිම වෙලාවක හරි නිකම් උඩට එනවා. ඉතින් අපි බලමු ඒ දේවල් ඉදිරියට සිද්ධ වෙන්නේ කොහොමද කියලා. අපි ඉතින් අද වීඩියෝවෙන් තව කතා කරන්නේ 90ස්ගේ අමර මේ වෙද්දි හිතලා තියෙනවා. යාළුවෝ 90ස්ගේ කෙල්ල ගැන කතා කරද්දී ඒකේ ඇත්තටම මොන හරි දෙයක් තියෙන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ඇත්තටම 90ස්ට ගෑණු ළමෙක් මේ වෙද්දි ඉන්නවා කියලාත් උදේනි අම්මට හිතෙනවා. ඒ වගේම ඉතින් ඒ ගෑණු ළමයා කවුද කියලාත් උදේනි අම්මට දැනගන්න කැමැත්තක් තියෙනවා. මොකද වුණම අම්ම කෙනෙකුට එහෙම තමයි. තමන්ගේ පුතා යාළුවලා ඉන්න එහෙමත් නැත්නම් තමන්ගේ දුව යාළුවලා ඉන්න කොල්ලා හෝ කෙල්ල කවුද කියලා දැනගන්න කැමැත්තක් තියෙනවා. හැබැයි ඉතින් අවසාන වශයෙන් අපිට තව දෙයක් කියන්න පුළුවන්. ඒ තමයි මේ උදේනි අම්මගේ ගමනෙන් උදේනි අම්මා එකක් තව දැනගන්නවා. සමහර විට ඉතින් මේ යාළුවෝ කතා වෙන්නේ සමාධි ගැන වෙන්නේ නැති කියලා. ඉතින් උදේනි අම්මට මෙහෙම හිතෙනවා ඒ සමාධි වුණොත් නම් හොඳයි කියලා. අපි ඉතින් බලමු ඉදිරියට මීළඟට සිද්ධ වෙන දේ කුමක්ද කියලා.